ආයුබෝවන් ජූලි මාසයේ 3 වැනි බදාදා දින අප මේ මුණ ගැසෙන්නේ ලක්හඬ කාන්තා හඬ තුලින් අද දවසේ මා බලාපොරොත්තු වෙනවා දක්ෂතාවලින් සපිරි දීර්ඝායු ලැබූ රටට ජාතියට ඉමහත් සේවාවක් කරන්නට වරම් ලද සුවිශේෂී කාන්තාවක් පිළිබඳව කතා කරන්නට. ඔබ සැම දන්නා ඇය සිබිල් වෙත්තසිංහ. මීට කලින් වැඩසටහනකත් මා ඇය ගැන සටහනක් තැබුවා. ඇය ගිනස් වාර්තා පොතට මෑත කාලයේදී එකතු වුණා තමාගේ ග්‍රන්ථයක් අවසානයන් 20,000ක් සමග දුවාදරුවන් එක්කර රචනා කිරීම වෙනුවෙන් ඇයට සුවිශේෂී සම්මානයක් පිරිනැමුවා. අවුරුදු 93ක් ආයු ලබන්නට වාග්ය ලැබූ ඇය අපේ ජාතියට භාෂාවට දූදරුවන්ගේ සිත් සතන් පිනවීම සඳහා තමාගේ තෙලිතුඩ හැසිරුවා. චිත්‍ර කර්මයට මෙන්ම කතා ලියන්නටත් ඇය බොහෝසේ දක්ෂතා දැක්වුවා. ගමක ඉපිද කොළඹ අධ්‍යාපනය ලබා රැකියාව ලද ඇය අපට අමතක කළ නොහැකි නමක් ඉතිරි කරමින් ජීවිතයෙන් සමුගත්තා. හෝලි ෆැමිලි කොන්වෙන්ට්හි අධ්‍යාපනය ලබා විජය ප්‍රකාශන යන් සමග තම රැකියාව අරබා පසුව ලේකවුස් ආයතනයේ සහ උපාලි ප්‍රකාශන සමාගමේ සේවය කරන්නටත් ඇය භාග්‍ය ලැබුවා. ඇයගේ උත්සාහයෙන් පටන්ගත් බිින්දු පුවත් පත වසරක කාලයක් ඇය තනීව චිත්‍ර අඳිමින් කතන්දර ලියමින් විවිධාකාර හරවත් අදහස් එක් කරමින් සුවිශේෂී සටහනක් තබා තිබෙනවා. ඇය මිය යන මොහොත දක්වාමත් තමාගේ හැකියාව මගහරින්නේ නැතුව අතහරින්නේ නැතුව දරාගෙන රටට ලෝකයට සමාජයට වැඩදායි බවක් එක්කල බව කියන්නට මහගු සාක්ෂි බොහොමයයි. මේ අතරින් මා ඉතාමත් ගෞරවයෙන් ඇයව මතක් කරනවා. තමාගේ හැකියාවෙන් ග්‍රන්ථ 106කට වඩා මුද්‍රණය කර ඇති. තමාගේම ග්‍රන්ථ 6000ක් පිටපත් 106කට වඩා රටවල් 10කටත් වඩා විශේෂ වශයෙන්ම භාෂා ගණනාවකින් මුද්‍රණය වූවා නම් ඒ අපේ රටේ සිබිල් වෙත්තසිංහ කියන අති දක්ෂ දෑහිතකාමී කාන්තාවගේ නිර්මාණමයි. අප දැන් ඇගේ හඬට මදක් සවන් දෙමු. මම තාමත් ගමට ආදරේ. මොකෝ දන්නවද, මට හුඟක් පුංචි කාලේ ද මගේ අක්කා මට වඩා අවුරුදු 6කට, අම්මට ඉතින් අක්කා හපලා තියෙන අවුරුදු 6කට කලින් බොහොම සුදුයි ලස්සනයි. ඉතින් මම මේ පාටින් අඩුයි, ඉතින් කළු දුයි කියලා මට කියන්නේ. මොකද ලෝක ලොකු වැඩිකම් මට කියන්නේ මගේ තාත්තගෙනව සෞදේරි සිල්වා, සෞදේරි බාප්පගේ කළු දු කියලා කියන්නේ. ඉතින් කොහොමහත් මගේ අත්තම්ම තාත්තගේ අම්මා පාන්දර මාව කූද්දගෙන එයාගේ වැඩේ කැලේට ඇවිදින එක, උදේ පාන්දරගෙන කැලේට යනවා. ඉතින් ඔය කැලේට ඇතුල් වෙන තැන තියෙන හොඳ සීනි ගොරක ගහක්. වතුරවත් බීලා නැති පොඩි එකාව අල්ලගෙන ගිහින් අර සීනි ගොරක ගහ යට ගෙඩි වැටලා තියෙනවානේ. මේ සීනි ගොරක අත්තම්මත් කනවා, මටත් කවනවා. අම්මා ඉච්චර උවමනාවක් කරේ නැහැ කොහෙද මේ ළමයා ගෙනියන්නේ කියලාවත් බලන්න. හැබැයි මට කිසි කෙනෙක් එච්චර ලැදියාවක් පෙන්වුවේ නැහැ පොඩි කාලේ. අක්කා තමයි සුදුයි ලස්සනයිනේ. ඉතින් ඒකත් හොඳට කියා. අත්තම්ම තමයි මට ලොකුවට හරි ආදරේ පෙන්වුවේ, තාත්තගේ අම්මා.
ඉතින් මාව කැලේට එකන් ගිහලා දන් ගෙඩි කනවා කට දම් පාට කරගෙන ගෙදර එනවා අහන්නවත් නැහැ මොකක් කරන්නේ අත්තම්ම ඇලේ බහැලා මුණකට සෝදනවා මාවත් සෝදවනවා ඉතින් කොහොම තමයි ඊට පස්සේ ගෙදරම අම්ම කරන්නේ මොකද තාම තියෙනවා කිරි බීපු මේ කෝපෙ මෙතන හොඳේ කෝපෙට කිරි දීලා මල් ටිකක් කඩාගෙන පන්සල තියෙන ගෙදර කිට්ටුව බයි පන්සලට යනවා මේ ඔය මේ ඔය මේ රටාව තමයි මගේ හිතේ තියෙන අම්මා ඉදලා කරන පන්සල හතු ගන්නවා මේ පළවෙච්ච මල් වීසි කරන ඔක්කොම අම්මා කරලා වැදලා එක ගාතාවක් තියෙනවා දොරකඩ ඉඳගෙන අම්මා කෑ ගහලා කියනවා මෙන්න මේක ඉගෙන ගන්න පුතේ හැමදාම මේක කියන්නේ සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා පුංචි කාලේ ඉඳලා අද වෙනතුරු උදේ නැගිට්ටාම වතුර කෝප්පයක් තියාගෙන ඔය ගාතාව කියලා තමයි වතුර බොන්නේ ඉතින් ගමට ආදරය කරේ මට කවුරුත් එච්චර ආදරයක් පෙන්වුවේ නැහැ මම ගමට ආදරය කරා අත්තම්මට ආදරය කරා හැබැයි ගමේ මිනිස්සු මට හරි ආදරේ මේ සෞදේරිස් බාපාගේ කළු දූ කියලා ඔය කැලේට ඇවිදිනකොට මේ ගහක් තියෙන ඒ ගහේ බෙඩයක් තියෙන මේ මුල් අස්සේ ඔය කළු බෙඩ මොකද්ද ඇස් දෙකක් දිලිසෙනවා මං එබිල බලනකොට බෝල දෙකක් දිලිසෙනවා මං අහනවා අත්තම මේ මොකෙද්ද මේක ඉන්නේ යම් පුතේයක් බලන්න ඕනේ නැහැ ඔය දිහා යන් 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 කියලා ඇදගෙන යනවා මං කියන නෑ නෑ මට බලන්න ඕන අර මොකෙද්ද ඉන්නේ කියස්සේ ඉතින් එක දවසක් කියනවා කිට්ටු වෙන්න එපා ඔතන ඉන්නේ මේ අපිටත් වඩා වයස එකෙක් මොකෙද්ද අන්ටද පිබුරෙක් ඒගොල්ලන් පුංචි කාලේ ඒ පිබුර එතනලුයි පිබුර රැහැටලු ගමේ හැමතැනම ඇවිදලා එලා අර බෙදෙන් අසට රින්ග් ගන්නේ ඔය මේ අනේ මම ඉතින් ඔහුගේ බීලා එළියට එන්න කියලා කෑ ගහනවා හැබැයි එළියට කවදාවත් එන්නේ නැහැ ඒ බෙදේ ඉන්නේ පිබුරේ මගේ අත්තමන් තමයි මට සත්තුන්ට ආදරය කරන්න ඉගැන්නේ ගස් කොළන්වට ආදරය කරන්න ඉගැන්නේ ඒ ගමට ආදරය කරන්න ඉගැන්නේ මගේ අත්තම් ඔබ මේ සවන් දුන්නේ සිබිල් වෙත්තසිංහ මහත්මියට. ඇය සිබිල් ද සිල්වා නමින් උත්පත්තිය ලබා විවාහයෙන් පසුව තමයි සිබිල් වෙත්තසිංහ නාමය ලබා ගත්තේ. මෙම සංවාදය මා උපුටා ගත්තේ නාලක ගුණවර්ධන මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින්. මා ඉතා හොඳින් දන්නා හඳුනන මගේ සහෝදරයාගේ හිතවතෙකු වන නාලක ගුණවර්ධන මහත්මයාට මං විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න කැමතියි. ඉතින් මා මතක් කරන ප්‍රධානම කාරණය තමයි ඔබේ දුවා දරුවන්ගේ දක්ෂතා එලෙසින්ම අගය කරන්න. ඔබට මට අප හැමට ළමා කාලයක් තිබුණු බව අමතක නොකළ යුතුයි. ඇයට ඉක්මන් භවයක ධර්මාවබෝධය ලැබේවායයි මා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි ගීතයක් රස විඳිමු. නොතෙවින් සූරියකාන්තා නොහඬන් සූරියකාන්තා නොතෙවි සූරියකාන්තා නොහඬන් විනිමල් ගඟුලෙන්
දෝවන්නේ මිහිමත රන් සලු පිළි පළඳන්නේ සූර්ය මල් හිම තවම තැවින්නේ ඉනෙහින්නයි මා දවස ගෙනෙන්නේ නොතැවිත් සූරියකාන්තා සූරියකාන්තා නොහඬන් සූරියකාන්තා සූරියකාන්තා නොතැවිත් සූරියකාන්තා සූරියකාන්තා නොහඬන් සූරියකාන්තා අහස පොළොව කෙදිනද හමුවන්නේ මලකට හිමිකම් කෙලෙස පුදන්නේ නොව මෙහෙවර මගේ උරුමය වන්නේ මායින පෙර මග බලා සිටින්නේ නොතැවිත් සූරියකාන්තා සූරියකාන්තා නොහඬන් සූරියකාන්තා සූරියකාන්තා නොතැවිත් සූරියකාන්තා සූරියකාන්තා නොහඬන් සූරියකාන්තා සූරියකාන්තා නොතැවිත් සූරියකාන්තා ඔබ සවන් දුන් එම ගීතය ගායනා කළේ ඉන්ද්‍රාණී බෝගුඩ සමග අබේවර්ධන බාලසූරිය. පද රචනය දයාදල්විස්, තනුව ආචාර්ය වික්ටර් රත්නායකයන්. දැන් අපි ලක්කඩ කාන්තා හඬේ දෙවන අදියර සඳහා ළඟවනවා. ඔබ දන්නවා අප සුවිශේෂී ආරාධිත අමුත්තියකට ආරාධනා කරනවා අපහා ඇගේ දැනුම බෙදාගන්නා ලෙස. අද දවසේ මා කැඳවාගෙන එන්නේ කාලීන මාතෘකාවක් පිළිබඳව කතා කරන්නට ශ්‍රී ලංකාවේ උපත ලබා කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා මීට වසර 16කට පෙර ඕස්ට්‍රේලියාවට පැමිණිලා හෙද සේවය ඇරඹු කාන්තාවක් සමග. ඇය නමින් පුණ්‍යා ජයසිංහ. මම ආයිබෝවන් කියා ඔබව පිළිගන්නවා පුණ්‍යා. ආයිබෝවන් විනිතා. අපි ඒත් එක්කම කතා කරමු ඔබගේ ළමා කාලය පිළිබඳව සහ ඔබගේ විස්තර කතා කරලා ඊට පස්සේ ඔබ කොහොමද මේ හෙද වෘත්තියට සම්බන්ධ වුණේ කියලා අපි දැන් කතා කරලා බලමු. මම ඇත්තටම ඉපදුනේ කොළඹ, ඉගෙනගත්තෙත් කොළඹ, හැදුන වැඩිනෙත් කොළඹ. මගේ තාත්තා ශිල්ටන් ජයසිංහ, අම්මා චිත්‍රා ජයසිංහ, අක්කා ආශා ජයසිංහ, මගේ අක්කා විවාහකයි. මේ හැමෝම අදටත් ජීවත් වෙන්නේ ලංකාවේ. මගේ පියා ව්‍යාපාරිකයෙක්. එයා කරේ ටෙක්ස්ටයිල් ඇන්ඩ් ටේලරින් කියන දේ. ඉතින් එයා කලාකරුවන් විශාල ප්‍රමාණයක් ආශ්‍රය කරනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ බොහෝ දෙනෙක් ළඟින් ඇසුරු කර කෙනෙක්. ඒ වගේම ගොඩාක් ප්‍රසිද්ධ දේශපාලනඥයෝ, ඒ වගේ ගොඩාක් දෙනෙක් එයා බොහෝම ළඟින්, බොහොම ළඟින් හිතවත්තු විදිහට ආශ්‍රය කරපු පුද්ගලයෙක්. ඇත්තටම බොහෝ කලාකරුවෝ අපගේ පවුලේ හිතවතුන් වුණා. ඒ කියන්නේ ඒ අය අපේ ගෙවල්වල එන්නත්, අපි අයගේ ගෙවල්වල යන්නත්, එකට සහභාගි වෙන්නත්, එකට ගමන් බිමන් යන්නත් ඇත්තටම එච්චර ලොකු බැඳීමක් තිබ්බා.
විශේෂයෙන්ම විජේ කුමාරතුංග, එච්චා ජෝතිපාල, මිලට මල්ලවාරච්චි, සනත් නන්දසිරි කියන්නේ බොහෝම මගේ පියා බොහෝම ළඟින් ආශ්‍රය කරපු අය. සනත් නන්දසිරි ඇත්තටම සනත් අංකල් මගේ තාත්තගේ පාසලේ යාළුවෙක්. මිලට මල්ලවාරච්චි මිලට අංකල් ඇත්තටම පුංචිම කාලේ ඉඳලා මගේ තාත්තා අඳුරන කෙනේ. ඉතින් ඒ අයගේ පවුලුත් අපේ පවුලත් බොහොම ළඟින් ආශ්‍රය කරා. අවාසනාවකට දැන්ට අවුරුදු 3කට කලින් මගේ පියා අභාව ප්‍රාප්ත වුණා. මම ඉගෙන ගත්තේ කොළඹ හත බෞද්ධකාන්තා විද්‍යාලයේ. මගේ පාසලේ ගුරු මෑණිවරුන්ගෙත් හා ගුරු පියවරුන්ගෙත් මට ලැබුණ දැනුම, විනය හා ඉදිරියට යෑමේ ශක්තිය, ධෛර්යය මට ගොඩාක් උපකාරී වුණා මම මේ රටට පැමිණියාම. ඒකට හේතුව වෙනදා අපිට මේ රටේදී අපේ අය නැහැ, නැදැයි හිතමිතුරු දෙමව්පියෝ නැති නිසා අපිට හැමදේටම මුහුණ දෙන්න සිද්ධ වුණා. අපේ වැඩ අපිට තනියම කරගන්න සිද්ධ වුණා. ගොඩක් අයට ඒ විදිහයි, මට විතරක් නෙමේ. ඉතින් ඒකට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යයත්, නුවණත් හැමදේම මං හිතන්නේ මගේ දෙමව්පියන්ගෙන් වගේම මගේ පාසලෙන් ලැබුණා. ඉතින් මම ගොඩාක් ආදරෙන් මේ වෙලාවේ කොළඹ බෞද්ධකාන්ත විද්‍යාලය මතක් කරනවා. මම දැන් දැනට අවුරුදු 27ක් වෙනවා මේ රටේ ජීවත් වෙන්න. මාස 6න් 6ට ඇත්තටම මම ලංකාවට යනවා ඒ මගේ අම්මව බලල එන්න. ඊට අමතරව මම දවසට දෙතුන් පාර මගේ අම්මට කතා කරනවා. මොකද දෙමව්පිය අපිත් එක්ක ජීවත් වෙන්නේ බොහෝම කෙටි කාලයයි. ඉතින් ඒ අයට අවශ්‍ය හැමදේම මගේ අතින් කෙරෙනවා. ඊට අමතරව දවසට දෙපාරක්, තුන් පාරක්, සමහරට ඊටත් වඩා වාර ගාණක් මම කතා කරනවා. ඉතින් දවස් හතම මම කතා කරනවා. ඉතින් මං හිතන්නේ අපි කවුරුත් ඒ විදිහට දෙමව්පියන්ට කතා බහ කරලා ඒ අයත් එක්ක, ඒ අයට තේරුම් ගන්නවා නම් අපි ඇත්ත කි ඉන්නමයි කියන එක, ඒකත් ඒ අයට ලොකු ශක්තියක් වෙනවා. මොකද මගේ දැනීම හැටියට අපේ ජීවිතේ වයසට ගිහම කාල ප්‍රමාණය ඇත්තටම වැඩි ළමා කාලටත් තරුණ කාලටත් වඩා. ඒ වයසට ගිය කාලයේදී කාල ප්‍රමාණය වැඩි කියලා අපිට තේරෙන්නේ අපිට යමක් කරන්න නැහැ. ඇත්තටම අපේ දරුවෝ කසාද බැඳලා ඔක්කොම කටයුතු සිද්ධ වෙලා ඉවරයි. ඉතින් අපිට වැඩ ගොඩක් වෙලාට මේ වයසකට ගියාම ඒ අයට කරන්න දෙයක් නැතිුණාම අර කාලය ගොඩාක් දිගයි. එතකොට ඒ අය ගොඩක් තනි වෙනවා වගේ, දුක හිතෙනවා වැඩි. ඉතින් මං හිතන්නේ නිතරම යන්න එන්න බැරනම් අඩුමතරමේ දෙමව්පියන්ට දවසකට එක වතාවක්, දවසක් කර දවසක් හරි කතා කරන්න පුළුවන් නම් මම මෙහෙ මෙහි ඉන්න ශ්‍රී ලාංකිකයන් ඉල්ලන්නේ. ඒක ලොකුම ලොකු දෙයක්. ඒ කතා කරන පුඩ වෙලාවෙනුත් ඒගොල්ලන්ගේ හිත ගොඩාක් සන්තෝෂ වෙනවා. මම මේ හෙදසේවයට දැන්ට අවුරුදු 16ක් වෙනවා. මම විවිධ රෝහල්වලත්, ඒජ් කෙයාවලත් වැඩ කරලා තියෙනවා. මම ඇත්තටම ඉතාමත්ම කැමැත්තෙන් මගේ මේ වෘත්තිය යෙදෙන්නේ. ඒකට හේතුව විනිතා මේක මම දකින්නේ රැකියාවකට වඩා සේවයක් හැටියටයි. ඊට හේතුව තමයි දැන් මිනිස්සෙක්ට අසරණ වෙන්නෙත්, යමක් කරගන්න අවශ්‍ය බැරි වෙන්නෙත් කෙනෙක් අසනීප වුණාමයි. ඒ වෙලාවට උදව් අවශ්‍ය වෙනවා ගොඩක් වෙලාවට. ඉතින් ගොඩක් වෙලාවට අපි ළඟට එන රෝගීන් බලාපොරොත්තු වෙන්නේ ඒ රැකවරණයයි උදව්වයි. බෙහෙත් වටත් වඩා මාව මට යමක් කරලා මට උදව්වක් වෙයි කියලා ඒ අයගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ඒ අයගේ පවුල්වල අයටත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මේ පුද්ගලයා මගේ පියාව හරි මගේ දරුවව හරි කාව හරි හොඳින් බලාගනී කියලා ඒ අයට ඒ විශ්වාසයෙන් රෝගියව අපිට බාර දෙන්න පුළුවන්. අද බොහෝ දෙනෙක් බයෙන් චකිතයෙන් ජීවත් වෙන කාලයක් මේක. කෝවිඩ් වසංගතය පැතිරෙමින්, නවතෙමින්, නැවත පැතිරෙමින් මේ ආකාරයේ ගමනක් යන මොහොතක්. අද
මේ කතා කරන අප හෙට දවසේ සිටීදැයි කියා සිතා ගන්නටත් බැරි අවධියක්. ඉතින් මේ කාලේ මේ රෝග පීඩා තත්වයෙන් අප කොහොමද ආරක්ෂා වෙන්නේ කියලා ඔබේ රැකියාව ආශ්‍රයෙන් රැකියා ස්ථානවලදී ගෙදර දොරේදී ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා අපේ අසන්නන්ව දැනුවත් කරමු. දැනට මේ රෝගකාරක අවධියක ඇත්තට මට මහජනයාට කියන්න දෙන්න පුළුවන් ලොකුම අවවාදය නිතරම අත්පිරිසිදු කරන්න. අත් කියන්නේ මේ ඇඟිලි ටික විතරක් නෙමේ මේ අතේ මුල් කොටසට යන කම පුළුවන් තරම් අත් දෙක සෝදන්න. ඒ වගේම එළියට ගිහිල්ලා ආවත් ඇඳුම් ගලුවලා තියලා වෙන ඇඳුම් වලට මාරුවෙන් විශේෂයෙන්ම රාජකාර කටයුත්තකට ගිහිල්ලා ඇවිල්ලා ඒ ඇඳුම් පිටින් ඉඳගෙන ගෙදර අනිත් අයත් එක්ක කතා බහ කරන්න හරි කෑම බීම ගන්න හරි උයන්න හරි යන්න එපා. කරුණාකරලා ඇඳුම් ගලවලා වොෂින් මැෂින් එකකට හරි දාලා වෙන ඇඳුම් දාගන්න. නිතරම ගෙදර ඉන්න අයටත් පුරුදු කරන්න සැනිටයිස හරි මොනවා හරි අත හොදන්න. විශේෂයෙන්ම සබන් දාලා අත් දෙක හොදවන්න පුළුවන් නම් ගොඩාක්ම හොඳයි කියලා හිතෙනවා. මාස් දාගෙන ඉන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් හොඳයි. සමහර රැකියා ස්ථානවල මාස් දාලා තමයි වැඩ කරන්නත් වෙලා තියෙන්නේ. ඉතින් අනිත් කාරණාව මට විශේෂයෙන්ම කියන්න ඕනේ නිකරුණේ හේතුවක් නැතුව ගමන් බිමන් යාමෙන් මේ ටික කාලේ පොඩ්ඩක් වැළකෙනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. මම මේක ගොඩාක්ම කියන්න ඕනේ තරුණ දුවල පුතාලට. මොකද ඒ අයට මට හිතන විදිහට සමහර අය තේරුම් ගන්නේ නැහැ. ඉතින් සමහර අය දෙමහොපි කියන දෙත් අහන්නේ නැතුව ඉතින් යනවා. ඉතින් මම ඉල්ලන ලොකුම දේ රාජකාරියකට හරි දැන් මේ රජයෙන් කියලා තියෙන කාරණාවලට අමතරව නිකන් කාලෙන් ගත කරන්න ෂොපින් සෙන්ටරයකට හරි ඒ ඈම් වලින් පොඩ්ඩක් වලකින්න මේ රෝගකාරක තත්ත්වය පොඩ්ඩක් සමනය වෙනකම්. මොකද අවාසනාවකට වික්ටෝරියා පාන්තේ දැන් ගොඩක් දුරට ඉහළ යනවා. ඉතින් ඒ නිසා මම ඇත්තටම දැනුවත් කරන්න රැකියාවට ගිහිල්ලා ගෙදර ආවොත් ගෙදර ඉන්න කෑම බීම ගන්න ඕන නම් ඒකට විතරක් යන්න අත්‍යවශ්‍ය කාරණාවලට අමතරව වෙන වෙන ගමන් බිමන් යාමෙන් වළකින්න. ඒ කියන්නේ අපිට දැන් කෙනෙක්ගේ ගෙදරක ලොකු කරදරයක් සිද්ධ වුණොත් අපි ඉතින් ඒකට අනිවාර්යයෙන්ම යන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් වලට ගොඩක්ම කියන්නේ කල්පනාවෙන් වැඩ කරන්න. විශේෂයෙන්ම මේ දේ මතක් කරන්න ඕනේ මේ විනිතා මේ රටේ ගොඩාක් අයට තියෙන රෝගයක් තමයි ඇස්ම. ඉතින් මේ කාලෙදි මේ රෝගකාරකයක් එක්ක තියෙන කාලෙදි විශේෂයෙන් ඇස්ම තියෙන අය ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. හෘද ආශ්‍රිත රෝග තියෙන අය ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒ අයට මේ රෝගකාරකය වැළඳෙන ප්‍රමාණය ඇත්තටම වැඩි. ඉතින් ඒ වගේම වයසක අයට වැළඳෙන ප්‍රමාණයත් වැඩි. හේතුව ඒගොල්ලන්ගේ ශරීරයේ තියෙන ඉමුන් සිස්ටම් එක දුර්වලයි. යමකට කියන්නේ ශක්තිය දෙන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. ඉතින් මම ඉල්ලන ලොකුම දේ තමයි පුළුවන් තරම් පරිස්සමෙන් ගෙදරට වෙලා තමන්ගේ අත්‍යවශ්‍ය කටයුතු වලට පමණක් එළියට ගිහිල්ලා නිකරුණේ ගමන් බිමන් වලින් වළකින්න කියලා තමයි මම ඇත්තටම ඉල්ලන්නේ. බොහොමත්ම ස්තුතියි පුණ්‍යා. අවසාන වශයෙන් ඔබ කියන්නට සතුටුද මේ ශේෂ්ත්‍රයට හෙද ශේෂ්ත්‍රයට එක්වන්නට බලාපොරොත්තු වෙන කෙනෙක්ට ඒ සම්බන්ධ කාරණා ටිකක්? ඇත්තටම මේ රැකියාවට කවුරු හරි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් එහෙම නැත්නම් ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඇත්තට මං හරි ආසයි ඒ අයට උදව් කරන්න. කියන්නේ ඒ අය අවශ්‍ය කරන මොකද මගේ ළඟ ගොඩාක් පොත්පත් තියෙනවා. මොකද මම තාමත් ඉගෙන ගන්න කෙනෙක් හෙද වෘත්තිය සඳහා. ඉතින් මම ඇත්තටම මේ ඉල්ලන එකම දේ තමයි කවුරු හරි මේ රස්සාවට යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම්
හැමදේම අපිට මුදල් අවශ්‍යයි ජීවත් වෙන්න. හැමදේම මුදල් මතම හිතාගෙන මේ රැකියාව කරන්න එපා. මුදල් වලට එහා ගිය මනුෂ්‍යකමක් තියෙන රැකියාවක් මේ හෙද වෘත්තිය. වෛද්‍ය වෘත්තියත් එහෙමමයි. ඉතින් ඒ නිසා මොකද මම සමහර වෙලාවට දකින්නවා සමහර අය මම තුනට ඉවරයි ඒ නිසාමයි යන්න ඕනේ ඉතින් මට ගෙවන්න තුන වෙනකම් විතරයි කියලා ඔහොම කියන අයත් මම අහලත් තියෙනවා ඉතින් නමුත් අපි පොඩ්ඩක් හිතන්න ඕනේ ඒ මනුෂ්‍ය ජීවිතයක් එතන තියෙන්නේ මග නතර කරලා එනවට වඩා ඒ දේ ඉවර කරලා එන එක ඇත්තටම රාජකාරිය ඇත්තටම තමුන්ටත් සතුටුයි හැම තිස්සෙම පුරුදු වෙන්න ඔය ඔබ වැඩ කරන්න ලැබෙන්නේ රෝහලකද එහෙම නැත්නම් නර්සින් හෝම් එකද හැම තිස්සෙම මම මේ අවුරුදු 16 මාරම පුරුදු වෙච්ච දෙයක් තමයි වැඩි ඉවර වෙලා එන්නේ හිතේ කිසිම සැකයක් නැතුව මම ඒ කියන්නේ මං අතන අර වැඩි භාගෙට තියලා ආවා අතන අර ලෙඩට මම මේ දේ කරේ නැහැ අතපසුවීම් වෙනවා අපි හැමෝම සාමාන්‍ය මිනිස්සුනේ අපි හැමෝම පෘථග්ජන මිනිස්සු අතපසුවීම් අනන්තයි මම කියන්නේ අතපසුවීම් නෙමේ උවමනාවෙන් අතපසු කිරීම තමයි ඉතාමත්ම වැරදි ඉතින් ඒ හිතේ තියෙන කැමැත්තෙන්ම මේ රැකියාව කරන්න කැමති අය මම නම් ඇත්තටම කියන්නේ මුදල් මතම නැතුව කෙනෙක්ට සුවපත් කරලා ඒ කෙනා සැනසෙනවා බලන්න ඒක ගොඩක් වටින දෙයක් පින්කම් අතිනුත් ඒකත් ලොකු පිනක් ඉතින් බුදුහාමුදුරුවෝ පවා කියලා තියෙනවා මේ ගිලාන උපස්ථානයේ කොච්චර වැදගත්ද කියන එක අනිත් එක මේ ඒ කෙන රෝගේ බලන්නේ බලා ගන්නකොට හැමතිස්සෙම මම හිතන දෙයක් මම පෞද්ගලිකව හිතන දෙයක් අඩුම තරමේ එක දවසක් හරි ඒ රෝගියාට සතුටු වෙන්න සැනසෙන විදිහට බෙහෙත් හෙද්ද කෑම බීමද වටපිටාවද අඩුම තරමේ එක දවසක් හොඳ දවසක් කරන්න පුළුවන් නම් ඒක තමයි උතුම්ම දේ. ඒ කියන්නේ අපි පහවදා යනකොට සමහර වෙට්ටේ ඒ රෝගියා ජීවිතුන් අතර නැති වෙන්න පුළුවන්. අඩුම තරමේ හිත සැනසෙන්න පුළුවන් මම ඊයේ දවසේ මේ රෝගියාගේ ජීවිතේ සුවපත් කරා සැප පහසු කරා හොඳින් තිබ්බා ඒකම ඇති ඒක ඔබටත් ලොකු සැනසීමක් ඒ රෝගියාටත් ලොකු සැනසීමක් ඉතින් ඒ වගේ දේවල් ඇත්තටම වටිනවා අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් quality of life කියන්නේ ඉතින් ඒක ඉතාමත් වැදගත් වෙනවා මේ හෙද සේවයට එනවා නම් ඉතින් හැමතිස්සෙම තේරුම් ගන්න මේ අසන වෙලා හරි අසනීප වෙලා හරි ඉන්න රෝගියා තමුන්ගේ කෙනෙක් වුණොත් තමුන්ට දැනෙන දුක අපහසුතාවය වේදනාවම ඒ රෝගියාගේ පවුලේ අයටත් ඒ රෝගියාටත් දැනෙනවා කියන එක හැමතිස්සෙම හිතේ තියාගන්න ඒ තමුන් ඒ රෝගියා ඉන්න තැන හිටගෙන හිතුවොත් හරිම පහසුයි මේ වෘත්තියේ යෙදෙන්න එහෙම නැතුව මේක මගේ රැකියාව මම මේ දේ කරන්න ඕනි කියලා විදිහට වැඩ කරොත් ටිකක් අමාරු වෙයි එහෙම නැතුව දැන් මේ කෙනාට මේ අසනීපේ තියෙන්නේ මෙයා ඉන්නේ ගොඩක් වේදනාවේ මං හිටියොත් එතන මට දැනෙන වේදනාව කොහොමද අන්න ඒක ගැන හිතලා ඒ විදිහට වැඩ කරොත් බොහොම ලේසි මේ වෘත්තිය යෙදෙන්නත් බොහොම ලේසි රෝගින් එක්ක මේ වෘත්තිය වැඩ කරන්න ඔබගේ දැනුම බෙදා හදා ගන්නට අප සමග අද එකතු වීම පිළිබඳව මම ලක්හඳ වෙනුවෙන් ලක්හඳ කාන්තා හඬ වෙනුවෙන් ඔබට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඔබේ අනාගතය සඳහා මා සුභාශිංසනය පතනවා ස්තුති ස්තුති
ඔබ රසවිඳි එම ගීතය ගායනා කරේ මාලනී බුලත් සිංහල මෙම ගීතය පද රචනා කරේ ප්‍රේමකීර්තිද අල්විස් එච්.එම්. ජයවර්ධන විසින් නැවතත් මෙවන්ම වැඩසටහනකින් ඔබ හා එක්වන බලාපොරොත්තුවෙන් සමුගන්නාමා විනීතා විජේසූරිය සැමට සුබ රාත්‍රියක් වේවා